සම්මා සම්බුදු සරණයි හැම දෙනාටම. අද අපි හැම දෙනාටම සුවිශේෂී දිනයක්. ඒ තමයි අද ලෝක ළමා දිනය, ඒ වගේම ලෝක වැඩිහිටි දිනය. එක දවසකම ළමා දිනයත් වැඩිහිටි දිනයත් වෙන් වෙලා තියෙනවා. දිනයක් වෙන් කරගන්නේ මොන හරි පරමාර්ථයක් අනුව. අපිට අමතක වෙලා යන දේවල් ළමයි ගැන කළ යුතු දේ, වැඩිහිටියන් ගැන කළ යුතු දේ අමතක වෙලා යන දේවල් මතක් කරගන්න තමයි දිනයක් වෙන් කර ගැනීමේ තියෙන වැදගත්ම කාරණාව. ඒකින්ද අපි මේ වෙලාවේ ළමයි වෙනුවෙන් වැඩිහිටියන් වෙනුවෙන් කළ යුතුම දේ මොකක්ද කියලා මොහොතකට හිතලා බලමු. ওই දෙපාර්ශ්වයේම තියෙනවා සැලකිය යුතු සමාන ලක්ෂණ වගේ. අපි දන්නවා ඉතාම පෞරුෂයකින් යුක්තව කටයුතු කරන තරුණ කාලේ කටයුතු කරන අය ටික ටික වයෝවෘද්ධ තත්ත්වයට පත් වෙනකොට භාවනාවකින් ධර්මයකින් හිත ගොඩාක් සංවර්ධනය කරගත්තේ නැත්නම් ආය ළමයෙක් වගේ මානසිකාරයකට පත් වෙනවා. ලෝකෙන් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දරුවෝ කියන්නේත් එහෙමයි, වැඩිහිටියන්ගෙන් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඇඟිල්ල එල්ලිලා ළමයි ඉල්ලන්නේ දායාදය. එයාට තේරෙන්නේ නැහැ මේ ජීවිතය ගොඩනගා ගන්න කොහොමද කියලා. ඒ වගේම වැඩිහිටියාට තේරෙන්නේ නැහැ තමන්ගේ ජීවිතේ මෙතනින් එහාට අරන් යන්නේ කොහොමද, ආගෙවත් රැකවරණයක් නැතුව කියලා. අපි කෙනෙකුට පිහිට වෙනවා නම් පිහිටුවේ යුත්තේ කළ යුතුම දේ කරලා කෙනෙකුට අසරණ වෙන්නට නොදී. අපි දරුවන් අසරණ කරන්නට හොඳ නැහැ. දරුවන් අසරණ වෙන්නේ ඒ දරුවන්ට හරි මඟ පෙන්වීමක් නැතුනොත්. දරුවන් අයාලේ යන්නේ, දරුවෝ කියන්නේ කිසි දෙයක් දන්නේ නැති අය. ඒ ටික ටික මේ ලෝකේ ගැන ඉගෙන ගන්න අය. ඒකෙන්ද අපි දරුවන්ට නිසි මඟ පෙන්වන්නට ලොකු වගකීමක් අපි තුළ තියෙනවා. අපේ හිතවල තියෙන ආසාවන්, ඒ වගේම ද්වේෂය වගේ දේවල් අයින් කරලා දාලා දරුවෝ වෙනුවෙන් තමන් දරුවන්ට ආදරේ නම් ඒ දරුවෝ වෙනුවෙන් තමන්ගේ ජීවිතය සකස් කරගන්න සැබෑවටම හැකියාව තියෙනවද කියලා විමසලා බලන්න ඕනේ. වැඩිහිටියෝ විදිහට මේ දරුවාට අනර්ථයක් වෙන කිසිම දෙයක් සිද්ධ නොකර ඉන්නට තරම් කෙනෙකුට හැකියාවක් තියෙන්න ඕන තමන්ව පාලනය කරගන්න. එහෙම වුණේ නැත්නම් කවදාකවත් දරුවෙකුට මේ පුංචි දරුවන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර, මුසාවාද, විසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප, සුරාපානය වැනි දේවල් දරුවන් ඉදිරියේ පැහැදිලිවම සිද්ධ නොවිය යුතුයි. හැම වෙලෙම වැඩිහිටියන් දරුවන් වෙනුවෙන් ආදර්ශ සම්පන්නව කටයුතු කිරීම, දරුවන්ගේ හැදෙන භාෂාව තමයි, දරුවන්ව හදන්න පුළුවන් මාධ්‍ය තමයි ආදර්ශ සම්පන්නකම. හැම වෙලෙම දෙමාපියෝ ආදර්ශ සම්පන්න වුණොත් දරුවෝ ගිරව් වගේ පුංචි කාලෙම නොයෙකුත් සංකල්ප ඇති කරගන්නවා. පුංචි කාලේ ඇති කරගන්න වැරදි සංකල්ප අනිවාර්යයෙන්ම ලොකු වෙනකොට දරුවන්ට ඒවයින් අත මිදෙන්න හුඟක් වෙලාවට බැරුව යනවා. ඒකින්ද දරු සම්පත ආරක්ෂා කරන්න වයස අවුරුදු 3-4 ඉඳන්ම වගේ දරුවෙකුට නියමාකාරයේ සංකල්ප සංවර්ධනය කරන්න ඕන. අපි වැඩිහිටිය විදිහට කල්පනා කරන්න පුංචි කාලේදී අපිට දැනෙච්ච දේවල් තාමත් අපේ සිත්වල රැව්පීරව දෙනව නේද කියලා. අපේ දරු පරපුර වෙනුවෙන් අපි ඉතාමත්ම වටින දේ තමයි ආදර්ශ සම්පන්න වීම. ඉතින් අද ළමා දිනයේදී දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මම මගේ දරුවන් වෙනුවෙන්, මං අන් අයගේ දරුවන් වෙනුවෙන් අපි දරු පරපුර නියමාකාරයට සංකල්ප සහිතව සංවර්ධනය නැකිරුවොත් අපිට කවදාකවත් ඒ දරුවන්ව නිවැරදි තැනට ගන්නට බෑ. අනාගතයේ ඒ අය වැරදි විදිහට හැසිරෙන එක නවත්තන්න බෑ. ඒකින්ද කවුරුත් කරුණාවෙන් රටේම ඉන්න දරුවෝ, ලෝකෙම ඉන්න දරුවෝ, තමන්ගේ දරුවෝ වගේ හිතලා ජාතිවාද, ආගම්වාද අතහැරලා දාලා සියලු දරුවන් කියලා කියන්නේ තමන්ගේ දරුවන් කියලා සැලකීමට පුළුවන් මානසිකත්වය ඇති කර ගැනීම තමයි ළමා දිනයේදී සිද්ධ කළ යුතු දේ. තමන්ගේ දරුවන් වෙනුවෙන් හිතනවට වැඩිය යහපත් දේ හිතනවට වැඩිය කියන්න පුළුවන් වෙන්න ඕනේ. කියනවට වැඩිය කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒකින්ද තමන් යමක් කරන කෙනෙක්ද කියලා, යහපත වෙනුවෙන් යමක් කරන කෙනෙක්ද කියලා හොඳින් විමසලා බලන්න. දෙවෙනි කාරණාව අපි වැඩිහිටියෝ ගැන හිතලා බැලුවොත් අපි වැඩිහිටියන් හුඟක් වෙලාවට වැඩිහිටියන්ට සැලකීම පිළිබඳව අපේ ලොකු අදහසක් නැහැ සමහර වෙලාවට. ලොකු අදහසක් නැහැ කියලා කියන්නේ දෙමව්පිය හැමදාම දෙමව්පිය වගේ ඒ කට්ටියගේ මානසික තත්ත්වයෙන් අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ. ඒ අය බොහෝ දේවල් බලාපොරොත්තු වෙනවා අපිට නොපෙන්නුවාට. බොහෝ දේවල් බලාපොරොත්තු වෙන පුංචි කාලේ අපි වෙනුවෙන් බොහෝ දේවල් සිද්ධ කරලා ඒ අයගේ ජීවිතයේ අමාරුම වෙලාවේ ගොඩාක් අමාරුවෙන්
ඒ අය තමන්ගේ ජීවිතය ගොඩනගාගෙන කටයුතු කරන වෙලාවේ අපි හැසිරුණේ ළමයි විදිහට තමන්ට ඕනම දේ කරගන්න බලාගෙන. කිසි වෙලාවක තාත්තට තිබ්බ පීඩනය අම්මට තිබ්බ පීඩනය මොකක්ද කියලා බලන්න තරම් අපි පුංචි කාලෙදී සමත් වුණේ නැහැ. ඉතින් අද සමහර විට ඒක අනිත් පැත්ත වෙලා තියෙන්නේ. ඔබ රැකියාවට යන කෙනෙක් විදිහට බොහෝ කාර්ය බහුල කෙනෙක් විදිහට තමන්ගේ අම්මා තාත්තා සමහර වෙලාවට හිතෙන්ට පුළුවන් අපි ගැන හිතන්නේ නැහැ කියලා. අපිට කරදර කරනවා කියලා. ඒත් ඒක පුංචි පුංචි දේශයක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට හැම වෙලේම හිතන්න ඕනේ මම පුංචි කාලේ මම අම්මා තාත්තට ගොඩක් ආර්ථික වශයෙන් කරදර තියෙන වෙලාවල් වල සමාජීය වශයෙන් කරදර තියෙන වෙලාවල් වල මම මගේ දේවල් ඉල්ලා සිටියේ නැද්ද කියලා. ඉතින් ඒ විදිහට මේ තමයි මට යුතුයකම ඉෂ්ට කරන්න තියෙන හොඳම වෙලාව කියලා වැඩිහිටි විදිහට හිතන්න ඕනේ. වැඩිහිටියන්ගේ මොන වැරද්දක් මොන තරම් හිතන්නේ නැහැ කියලා හිතුවත් දැන් තියෙන මානසිකත්වය ගැන හිතන්න ඕනේ. ටික 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 එයාගේ මානසිකත්වය ප්‍රබල මානසිකත්වයෙන් අයින් වෙලා යම කෙනෙක් කෙරෙහි රඳා පවතින මානසිකත්වයක් ඇති වෙමින් තියෙනවා. එහෙනම් බොහෝ දේවල් බලාපොරොත්තු වෙන බව අමතක කරන්න එපා. දෙමාපියෝ කියලා කියන්නේ පූජනීයව සලකන්න පුළුවන් අය. පූජනීය කියලා කියන්නේ අපිට ඇත්තටම දෙමාපියන්ට පුළුවන්කමක් තියෙනවා නම් දරුවෙකුට පුළුවන්කමක් තියෙනවා නම් ආහාර ටිකක් දීලා තේ ටිකක් දීලා වන්දනා කරන්න උනත් පුළුවන්. ඒකෙන් දවසකට එක වතාවක් තමයි දෙමාපියට වඳින්න ඕනේ. කොච්චර ලොකු වුණත් අපි කොච්චර වයසට ගියත් දවසකට එක වතාවක් දෙමාපියන්ට වන්දනා කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම වුණොත් ඒ දෙමාපියන්ගේ බොහෝ වශයෙන් සැනසෙනවා. ඒ විතරක් නෙවෙයි දෙමාපියන් වෙනුවෙන් කළ හැකි ඉහළම දේ මොකක්ද කියලා අපි මොහොතක් විතර බැලුවොත් ඉහළම දේ තමයි ඒ අය ධර්මයේ සඳහන් වෙන ආකාරයට අම්මා දීපු කිරි තාත්තා හිරපු දහඩියේ ණය ගෙවන්න නම් කළ හැකි එකම දේ ඒ අයව සම්පූර්ණයෙන්ම විමුක්තිය කරා අරගෙන යන වැඩපිළිවෙලකට උදව් කිරීම. ධර්මයේ හදාරන්න උදව් කරන්න ඕනේ. ඒ අය වෙනුවෙන් ජීවදාන පින්කමක් දෙනවා කියලා කියන්නේ නැත්නම් මියපරලෝ ගියාට පස්සේ දානයක් දෙනවට වඩා වැඩිය ජීවත් වෙලා ඉන්නකොට ජීවදාන පින්කමක් දෙනවට වැඩිය ඒ කට්ටිය පංචශීලයේ පිහිටන්න පුළුවන් නම් ඒ කට්ටියට යම් මානසික සුවතාවයක් ඇති වෙන වැඩපිළිවෙල සකස් කරලා දෙන්න පුළුවන් නම් ඒක තමයි දෙමාපියන් වෙනුවෙන් ණය ගෙවන්න පුළුවන් ලොකුම ආකාරය. ඉතින් ඒකින්ද අපි ඉතාම සංවේදීව ඉතාමත්ම නැනවත්ව කල්පනා කරන්න ඕනේ. පසුව පසුතැවිලි ඇති වෙන දේවල් අපි සිද්ධ කරගත්තොත් ඒක තරම් අමාරු දෙයක් තවත් නැහැ. පන්න පන්න පහර දෙන නාගයෙක් වගේ තමන්ගේ දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම නැකරුවොත් පන්න පන්න පහර දෙන නාගයෙක් වගේ පසුතැවීම ඇති වෙනවා. තමන්ගේ සිත ඇතුලෙන් ඒවා නවත්තන්න ලෝකෙ කොහෙවත් හැංගිලා පුළුවන්කමක් ඇත්තේ නැහැ. තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් යුතුකම් ටික හරියට සිද්ධ කළේ නැත්නම් මරණාසන්න මොහොතේ කිට්ටු වෙලා ආදරයෙන් කතා කරාට ඇති පළක් නැහැ. කළ යුතු දේ නම් කළ යුතු වෙලාවට කළ යුතු විදිහට නියම යුතුකම ඉෂ්ට සිද්ධ කරොත් තමන්ට පසුතැවීම එන්නේ නැහැ. ඒකද අපි කවුරුත් පසුතැවිලි එන්නේ නැති විදිහට වැඩ කරගන්න ඕන තරම් වර්ධින්න පුළුවන්. ඕන තරම් වැරදිලා තියෙන්න පුළුවන්. ඒ සියලු වැරදි නැවත නැවත සකස් කර ගැනීම මිනිසෙක් තුළ තිබිය යුතු සහ කළ හැකි දෙයක් වැරදි සකස් කර ගැනීම. ඒකින්ද අපි දෙමාපිය වෙනුවෙන් දරුවන් වෙනුවෙන් නියම යුතුකම සිද්ධ කරන්නට මේ අද වැනි දිනයක අදිෂ්ඨාන කරගමු. ඒක තමයි අපි කළ යුතු වටිනාම දේ. වටිනාම දේ සිද්ධ කරමු.